සෞඛ්‍ය මාත්‍ය කෙහෙලිය රමුකල මහතාට විරෝධය පළ කරමින් ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහල ඉදිරිපිට මහජන පෙත්සමක් අත්සන් කරනු ලැබුවා. සුදේශී කොහොඹ ඔරිජිනල් දැන් වාසිදායක මිලට අඩු කළ මිල රුපියල් 125ක් පමණයි. කෙහෙලිය අරගෙන ආවා. කෙහෙලිය ඉවත් කරව. මට කරන්න අමාරුයි. අමාරුයි මට තේරෙනවා. මම යනවා අනිවාර්යයෙන්ම යනවා. ඔව් යන්න ඕන. බාල බෙහෙත් දීලා, බාල ඉන්ජෙක්ෂන් දීලා. සමාවෙන්න මම යනවා. ඇස් කාච දීලා. අහිංසක මිනිස්සු මරලා දාපු. කෙහෙලිය වහම යනවා. सौख्य प्रश्न विसंदुम नदीम सह सौख्य अमतिट विरोधी पलकिरीम संदहा अत्संते बीमी व्यापार्याक कलाकरुवन गीद सहभागित्वेन कोलंबकुटुवे दीपवत्तुना जीवित बेहेत्तलिंग सौख्य पद्धति बिंदवेट रटे मिनसुंगी जीवित अवधान हेम वेलावक सौख्य अमति किसी वगके विरहित प्रकाशकर मे निना अभी मे इलीम करे सौख्य अमति तुमाट ए तुम इला මෙතර විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැරගොස්ස තිබෙමින් මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය රෝහලේ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. රාජ්‍යයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහනුවර හා මධ්‍යම පළාත් පරයන්ත රෝහල් හා පේරාදෙණිය රෝහල් සංගම් ලේකම්වරුන් පෙන්වා දෙන්නේ ග්‍රාමීය රෝහල්වල ගැටලු හමුවේ නොබෝ දිනකින්ම ග්‍රාමීය රෝහල් වසා දැමීමට සිදුවන බවයි. දැනට විදේශ සේවයේ පුහුණුව ලැබමින් ඉන්න විශේෂඥ වෛද්‍යවරු 600කට ආසන්න ප්‍රමාණයක් නැවත ලංකාවට එනවද නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒවගේම දැනට රෝහල් පද්ධතිය තුල සේවය කරමින් ඉන්න වෛද්‍යරු 5000කට ආසන්න ප්‍රමාණයක් විදේශගත වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉල්ලුම් කරලා තියෙනවා. සාමාන්‍ය දැන් අපේ මහනුවර මහ රෝහලෙත් 1500ක් විතර වෛද්‍යරු ඉන්නවා. ඒකෙන් විශේෂඥ වෛද්‍යරුන් මං හිතන්නේ 13කට ආසන්න සංඛ්‍යාවක් ගිහිල්ලා තියෙනවා. සහ මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තොත් 200ක් වාගේ ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන්නේ. සේරම එකතුව ගත්තොත් මධ්‍යම පළාතෙන් 300කට ආසන්න ප්‍රමාණයක් තමයි විදේශගත වෙලා තියෙන්නේ. ग्रामीय रोहल तत्ते इतम खेदनक मुखद अलते वैद्यवरे पोस्ट इंटर्न सीमावासी काले निमकरपु वैद्यवरे පැමිණියෝ තැරෙන්න ඇත්තම කියනවා දුෂ්කර රෝහල් වලට වෛද්‍යරු එනවා අඩුයි මහනුවර මහනුවර කලැප්ස් වෙන හින්දා අපිට දාන්න වෙන්නේ අර ළඟදිම පොහුණු නිම කරලා ආපු වෛද්‍යවරු තමයි. ඒතකොට පරයන්ත රෝහල් වලට දිරපත් කරන්න වෛද්‍යවරු ඉතුරු වෙන්නේ නැහැ. පත් කරන්න වෛද්‍යවරු ඉතුරු වෙන්නේ නැහැ ලංකාවේ. ඒක හින්දා ඉස්සරහට අපි ලොකු අර්බුදයක් මුහුණ පානවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙනවා අනිවාර්යෙන්ම. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ විදියට වගකීමක් තියෙන සංගමයක් විදියට අපි ඉස්සරහට මේ ආණ්ඩුවට බල කරනවා. මේ බීරි අලි වගේ ඉන්නේ නැතුව මේ කියන දේ අහලා මේ වෛද්‍යවරු ටික රැක ගන්න වෛද්‍ය අධ්‍යාපන රැක ගන්න අපි බල කරනවා. මෙතර තවත් සති දෙකකින් පසු කොළඹ ජාතික රෝහලේ PET ස්කෑන් පරීක්ෂණ නවතා දැමීමට සිදුවන බවට පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු අඟවනවා. අද වෙනකොට පරිපූර්ණක වෛද්‍ය සේවාවට අදාළ නිලධාරී 1000කට වැඩි ප්‍රමාණයක් විදේශගත වෙලා. සේවාව ඇතුළත ගත්තොත් 3000කට වැඩි නිලධාරීන් ප්‍රමාණයක හිඟයක් තිබෙනවා සමස්ත සේවාවන් පහේම. දැන් ඒකේ ආසන්නතම සිදුවීම් විදිහට අපිට ශ්‍රී ලංකා ජාතික රෝහලේ ඉදිරි සතිය දෙක ඇතුළත PET ස්කෑන් පරීක්ෂණ නවතා දමන්න සිද්ධ වෙනවා. මේකට හේතුව වෙලා තිබෙන්නේ එම PET ස්කෑන් පරීක්ෂණ සඳහා විශේෂිත පුහුණුව ලැබපු නිලධාරීන් විශ්‍රාම ගැනීම සහ අනිකුත් නිලධාරීන් රට හැර දාලා යාම. නමුත් අද වෙනකන් ඒ සම්බන්ධයෙන් මේ එළියේ ඉන්න නිලධාරීන් ටික බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළෙත් නැහැ. විශ්‍රාම ගන්න නිලධාරීන් වෙනුවෙන් සේවා දිගුවක් ලබා දෙන්න හෝ ඊට අවශ්‍ය වෙනත් කාරණාවක් ඉටු කරන්න ඔවුන් තීරණ ගත්තෙත් නැහැ. මානවර ජාතික රෝහලේ මේ වෙනකොට පිළිකා ප්‍රතිකාර ඒකකයේ තිබෙන ලීනිය ඇක්සලරේටර් යන්ත්‍ර දෙකම බිඳ වැටිලා මේ ගිය අවුරුද්ද නොවැම්බර් මාසෙ ඉඳලා. ඒකම ගත්තොත් DSA යන්ත්‍රය බිඳ වැටිලා දැන් මාස 5කට වැඩි. ඒකම හෘද කැතීටර කරන ඒකකයේ යන්ත්‍රය බිඳ වැටිලා මැයි මාසෙ ඉඳලා. හෘද කැතීටර කරන ඒකකයේ පරීක්ෂණ සඳහා රෝගීන් 8000කට වැඩි පොරොත්තු ලේඛනයේ ඉන්නේ. මේ මහනුවර ජාතික රෝහලේ එක විකිරණ පරීක්ෂණ සේවා සම්බන්ධයෙන් විතරක් වෙච්ච තත්ත්වය. මහනුවර ජාතික රෝහල කියන්නේම ගරු සෞඛ්‍ය ඇමතිතුමාගේ ආසනය. අක්ෂිකාච මිලදී ගැනීම සම්බන්ධයෙන්ද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමදේශ් මහතා අදහස් පළ කළා. විධිමත් පරිදි මේ ටෙන්ඩරේ ක්‍රියාත්මක වුණා නම් අපිට අක්ෂිකාච ගන්න පුළුවන් රුපියල් 8000ත් 9500ත් අතර ගානකට. නමුත් මේ ටෙන්ඩරේ කැන්සල් කරා. එතකොට ටෙන්ඩර එකක් කැන්සල් කරාම ඒකට වග කියන්න ඕනේ කවුද කියන එක අපි අහන්නේ. මේක මිලියන ගානක ප්‍රශ්නයක් බවට අවසානයේ පරිවර්තනය වෙනවා. මේ ටෙන්ඩර් එක්ස්පර්ට්ලා එකතු වෙලා දාන ටෙන්ඩර් එකක් කැන්සල් වෙනවා නම් එක්කෝ ටෙන්ඩර් මගඩියක් සඳහා කරන ලද්දක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙන්ඩර් මගඩියක් නිසා සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. එහෙනම් ටෙන්ඩර් එකක් කැන්සල් වෙනවා නම් අනේක කැන්සල්නේ කියලා
අහක දාන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට තවදුරටත් ඉඩ දෙන්න එපා කියලා අපි මේ රට පාලනය කරන ජනාධිපතිවරයා මෙන්න මේවා පිළිබඳව අවධානය යොමු කරනවා නම් අපිට මේ අවුල් ලිහා ගැනීමේ හැකියාව තියෙනවා।